මට තියෙන ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නයට හා සම්බන්ධයි. මම තිස්පොළ විදර්ශනා කරද්දී පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුළ රූප හේතු කොටගෙන ඇතිවන සම්පස්ස වේදනා උදාහරණයක් වශයෙන් ගත්තොත් මට තියෙන ප්‍රශ්නේ තමයි එතන සංඥාව කියලා මම ගන්නේ ඒ අර හිත කී පරිදි ඇති වෙච්ච තුන් ආකාර විපල්ලාසයද ස්වාමීන් වහන්සේ? සංඥා විපල්ලාසයද? මෙහෙමයි, සංඥාව කියවුවාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියවුවාම අව්‍යාකෘත වශයෙන් එහෙම නැත්නම් අරිහතුන් වහන්සේටත් 15 පංචස්කන්ධයක් තියෙනවානේ. එතකොට එතන සංඥාව කියන්නේ ඊතර සංඥා කියන්නේ චෛතසිකයක්. සබ්බචිත්ත සාධාරණ චෛතසික. දැන් හොඳට තෝරගන්න ඕන. සබ්බචිත්ත සාධාරණ චෛතසික. ඒ කියන්නේ හැම සිතකම යෙදෙන ප්‍රධාන චෛතසික හතක් තියෙනවා. ඒ හිත හැම සිතකම යෙදෙනවා. අඩු වැඩි වශයෙන් නෙමෙයි, හත අනිවාර්යෙන් යෙදෙන්න ඕන. හැම සිතකම යෙදෙනවා. පෘථග්ජන වුණත්, ධර්මාභෝධයේ ලද්දෙක් වුණත්, අරිහත් ඵලයට පත් වෙච්ච උතුමෙක් වුණත් මේ සිතේ මේ චෛතසික හත අනිවාර්යෙන් යෙදෙනවා. ඒ හතට තමයි කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. ඒ හත තමයි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතා. ඔය හත අනිවාර්යෙන් යෙදෙන්න ඕන. මූලික සිතක මූලික ඒකක හත. ඔය හැම හිතකම මූලික ඒකක හත. අනිවාර්යෙන් ඔය හත යෙදෙන්න ඕන. දැන් අපි ගත්තොත් උදාහරණයක් කිව්වොත් දැන් බිත්තියක් අපි ඉදි කරනවා නම් බිත්තියක මූලික එකක තුනක් අපිට නිකන් උදාහරණයක් මම කියන්නේ මූලික එකක තුනක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන් වැලි සිමෙන්ති ගඩොල් කියල. අනිවාර්යෙන් මේ තුන යෙදෙන්නම ඕන. හැම බිත්තියකම ඔය තුන දකින්න ලැබෙනවා. ඊට අමතරව තව එකට ගල් කොන්ක්‍රීට් තව ඕන තරම් යොදාගන්න පුළුවන් ටයිල් කම්බි කාමතරේව. හැබැයි මොන බිත්තියක නමුත් මූලික එකක තුන වශයෙන් අර කාරණා තුන සිමෙන්ති ගඩොල් වැලි කියන කාරණා යෙදෙනවාමයි. ඒ වගේ ඒ සිත්වල තියෙන එක ඒක මොන වගේ සිතක්ද? ඒක කාමාවචර සිතක්ද, රූපාවචර සිතක්ද, අරූපාවචර සිතක්ද, කුසල සිතක්ද, අකුසල සිතක්ද යන ආදී වශයෙන් කුමන ආකාරයේ සිතක් වශයෙන් ඒක අර්ථකථනය වුණත් ඒ හැම හිතකම මූලික ඒකක හතක් තියෙනවා. ඒ හතර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික. එහෙනම් එතනින් ওই සංඥා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට අයිති නැත්තම් පංචස්කන්ධයට අයිති සංඥාව රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඔතන ඔය රූප කියන අවස්ථාවට ස්පර්ශ චෛතසිකය යෙදෙනවා, වේදනා කියන අවස්ථාවට වේදනා චෛතසිකය, සංඥා කියන අවස්ථාවට සංඥා කියන චෛතසිකය. මෙන්න ස්පර්ශ වේදනා සංඥා. එහෙනම් ඔතන සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒ අර පංචස්කන්ධයට අදාළ එකක්. නමුත් වැඩේ දෙන්නේ මෙන්න මේකයි. යම් සිතක මෙන්න මේ රාග දේශ මොහ සහිතව ඒ විපල්ලාසයන් පවතින තුරු ඔන්නතනදී සිදුවන හඳුනා ගැනීම විපල්ලාසයෙන් යුක්තයි. විපල්ලාසයෙන් යුක්ත සංඥා විපල්ලාසි. හොඳට තේරුම් ගන්න. වැරදි විදියට තේරුම් ගන්න. අන්න ඒකයි මෙතන වැරදි විදියට හඳුනා ගන්න. හඳුනා ගැනීම වැරදි. හඳුනා ගැනීම ගැන නෙවෙයි කියන්නේ හඳුනා ගැනීම වැරදි. හඳුනා ගත්තේ වැරදි විදියට. දැන් රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා රහත් ඵලයෙන් පසුවත් රූපය හඳුනා ගන්න. රූපය හඳුනා ගැනීම සංඥාව. රූපේ වැරදි විදියට හඳුනා ගැනීම සංඥා විපල්ලාසය. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම රූපයක් තියෙනවා. ඉම මේව කයං උද්දම් පදතල අදෝ කේසමත්තක තජපරියන්තම් පුරන් නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති. හිස සිට පාදාන්තය දක්වා සමකින් වැසුනාව නානප්පකාර අසුචින් සැදුනා වූ මේ රූපයක් තියෙනවා. මේ රූපය සාමාන්‍ය මනුස්සයෙක් මේක පැහැදිලිම අසුභ රූපයක්. මොකද කේසා ලෝමා නකා දන්තා තචු මාංසන්හරු අට්ටින් අට්ටි මිජ්ජාන ආදි වශයෙන් මේ දෙතිස් කුණුපේම අසුභයි. මේක එකක්වත් සුභයි කියලා ගන්න බෑ. කේස් ලොම් නියදත් සම යන ආදි වශයෙන් මේ එකක්වත් සුභ කොටස් නේ, අසුභ කොටස්. මේ ඔක්කොම කුණුප කොටස්. එතකොට එහෙනම් කුණුප කොටස් 32කින් හැදිච්ච රූපේ කුණුප රූපයක් මිසක් අසුභ රූපයක් මිසක් ඒක සුභ රූපයක් නෙවෙයි. දැන් මීට ඉස්සෙල්ලත් මං කිව්වා අඟුරු කෑලි 32ක් අරගෙන අපි රූපයක් හදනවා. එතකොට අඟුරු කෑලි 32ක් අරගෙන රූපයක් හැදුවහම මේ රූපේ ඒකක 32ම කළු පාටයි. අඟුරු කෑලි 32කින් මේ රූපය හදන්නේ අපි අර කෝටු කිතයියක් වගේ මිනිහෙක් හරි හදන ඕකෙන්. දැන් එතකොට අඟුරු කෑලි 32ම කළු නම් ඒ කාන්දේම උතන සකස් වෙන රූපේ කළු පාට රූපයක් වෙනවා. ඒ කියන්නේ සැකයක් නැහැ. මොකද එහි මූල ඒකක කළු නම් එහෙනම් ඒකකින් සකස් වෙන
පොදු රූපය ඒකාන්ත කළු රූපයක්. නමුත් යම් ආකාරකින් හිතන්නකෝ මෙහෙම අඟුරු කැල දිද්දයකින් හදපු රූපය අපිට සුදු රූපයක් වශයෙන් පේන්න ගත්තොත් මොකද්ද වෙන්නේ? රූපය පේනවා අපට, හැබැයි පේන්නේ හරි රූපයක් නෙවෙයි. හඳුනගන්නේ අපි වැරදි රූපයක්. කියන්නේ ඒ රූපේ යථා ස්වභාවය කළුයි. හැබැයි අපිට පේනවා හිතින් වෙනස් කරලා පෙන්වන අපිට මේක සුදු පාට රූපයක් කියලා. එහෙනම් අන්න එතන ඒ හඳුනා ගැනීම වැරදි එකක්. හඳුනා ගැනීමේ වැරද්දක් තියෙනවා. හඳුනාගත්ත ආකාරය වැරද්දක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමුකෝ ඒ උදාහරණෙම අරගෙන. එහෙනම් දැන් කේසා ලෝමා නාකා දන්ත තචෝ යන අදිවසින් මේ කියන කොටස් 32ම අසුභ කොටස් නම්, එහෙනම් ඒ කාන්තේ මේ අසුභ කොටස් 32න් සකස් වෙච්ච රූපේ කාන්ත අසුභ රූපයක් වෙන්නට ඕන. අයගෙන සැකයක් නැහැ, තර්කයක් නැහැ. නමුත් සිත විසින් මොකද කරන්නේ? මේ අසුභ රූපේ, කියන්නේ දෙතිස් කුරුපේ සකස් වෙච්ච මේ අසුභ රූපේ අපට පේනනවා සුභ රූපයක් වශයෙන්. අන්න සුභ රූපයක් වශයෙන් පේන්න ගන්නවා. එහෙනම් අන්න බලන්න, අන්න එකට විපල්ලාසය කිය විපරීතයක් කිව්වේ. කියන්නේ අනිත් පැත්තට පේන්නේ වැරදි යමක් පේන්නේ. දැන් අර අඟුරු කෑලි වලින් හැදිච්ච රූපේ සුදු රූපයක් වශයෙන් පේනවා නම් එතන ඒකාන්ත විකෘතියක් නිතියි. එහෙනම් අසුභ රූපය දෙතිස් කුණුපෙන් සකස් වූ මේ අසුභ රූපය සුභ රූපයක් වශයෙන් පේනවා නම් අන්න එතන එහෙනම් විපරීතයක් තියෙනවා. එහෙනම් සුභ රූපයක් වශයෙන් හඳුනා ගැනීමට තමයි කියන්නේ සංඥා විපල්ලාසය, සංඥා විපරීතය. ඇයි එහෙම වුනේ? ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකත් එක්ක රාග කියලා චෛතසිකයකුත්, රාග නැත්තම් ලෝභ කියන චෛතසිකයේ දෙනවා. රාග කියලා චෛතසිකයක් නැහැ ඇත්තටම. රාග කියන්නේ ලෝභ සහ ඔය අලෝභ කියන ඒ ස්වභාව දෙකටම, ලෝභ සහ අලෝභ කියන චෛතසික දෙකටම පොදුවේ කියන නම රාගය. මොකද ලෝභ චෛතසිකෙන් හොයන්නේ ආස්වාදය, අලෝභ චෛතසිකෙන් හොයන්නේ ආස්වාදය. ලෝක සම්මතේ පිනපව කියනවා. පින් කරලා හොයන්නේ ආස්වාදේ, පව් කරලා හොයන්නේ ආස්වාදේ. දෙකෙන්ම හොයන්නේ පොදු ආස්වාදේ නිසා පොදුවේ ලෝභ අලෝභ ස්වභාව දෙකටම කියන ඒ චෛතසික දෙකටම පොදුවේ කියන රාග චෛතසිකය. එහෙනම් අපිට රාග චෛතසිකය කියලා කියන්නේ මේ ලෝභ චෛතසික වලටම තමයි. එහෙනම් අන්න අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකත් එක්ක රාග චෛතසිකයේ යෙදුනොත් මොකද වෙන්නේ? අර හඳුනා ගැනීම හැමතිස්සෙම විකෘති වෙනවා. අන්න විපරීතයක් එතන හැදෙනවා. මෙන්න මේකටයි සංඥා විපල්ලාසය කියන්නේ. එහෙම නැතු ඒ සංඥාවට නෙමෙයි, සංඥාව කියන එක රහතන් වහන්සේටත් තියෙනවා. එහෙනම් අරිහත් ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකත් එක්ක යෙදෙන අන්නර රාගදේශ මොහ චෛතසික අවසන් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? යථා රූපේ යථා ආකාරයෙන් දකින්නා වූ යථා භූත ඥාන දර්ශනේ පහළ වෙනවා. එදාට යථා රූපේ යථා ආකාරයෙන් පේනවා. හඳුනා ගැනීම නිවැරදි එදාට. එදාට රහතන් වහන්සේට අසුභ රූපේ අසුභ වශයෙන්ම පේනවා. මොනෝගයි වෙන්නේ? එහෙනම් සංඥා විපල්ලාසය කියන්නේ මේ හඳුනා ගැනීමේ තියෙන විපරීතය. හඳුනා ගැනීම විපරීත වෙන්නේ කුමක් නිසාද? රාගයෙන් හිත රත් වෙන නිසා. නැත්නම් රාග චෛතසිකත් අන්නර සබ්බචිත්ත සාධාරණ චෛතසිකත් එක්ක සිතක් ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු වෙන නිසා. එහෙනම් හැමතිස්සෙම රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් යුක්තව සිදු කරන හඳුනා ගැනීම ඒකාන්තෙම විකෘතියක්. එහෙනම් ඒ රාග ද්වේෂ මොහ සහ මුලින්ම අවසන් වෙච්ච දවසටයි ප්‍රകൃතිය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අරිහතුන් වහන්සේගේ හඳුනා ගැනීම. පැහැදිලිද? බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස. එකට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්ස, මම 31 විදර්ශනා කරද්දී එතනදී මම මේ සංඥාව කියලා විශේෂයෙන් එතන විදර්ශනාවකට යොමු වෙන්නේ නැහැ. හරි, මට තේරෙනවා දැන් ප්‍රශ්නේ. ඔබේ මෙන්න මේකයි වෙන්න ඕන. දැන් ඔබට ඕන මේ සංඥා විපරීතය දුරු කරගන්නවා කියන එකට කරගන්නනේ ඕන. එහෙමයි ස්වාමීන් වහන්ස. ඔව්, එහෙනම් මෙන්න සංඥා දෙක. මෙන්න සංඥා දෙක. මේ ඉස්සෙල්ලා විපල්ලාස ගැන දේශනා කරපු දේශනාවක් මූල ඇති. ඉතින් ගොඩක් ඒවා ගැඹුරින් විග්‍රහ කරන්න ඕන නිසා දැන් මේ වෙලාවේ මම අවශ්‍ය පොයින්ට් එක විතරක් ඔබතුමාට පෙන්නලා දෙන්න. දැන් සෝවාන් ඵලයෙන් පස්සේ අනාගාමී ඵලය දක්වා ඒ පුද්ගලයා තුළ තියෙන සංඥා විපල්ලාසය මොකද්ද කියලා ඔබතුමා දැන් මට දැන් තමයි ප්‍රශ්නේ හරියටම වැටුනේ. ඔබට දැනගන්න ඕන මොකද්ද මේ සංඥා විපල්ලාසය කියන්නේ කියලා. එතන දැන් මම පෙන්නුවානේ දැන් අසුභය කියලා. ඒක තවත් පැහැදිලි කරොත් මෙන්න මේ සංඥා දෙක. ඒක තමයි කාමයේ සැපයි කියන සංඥාව හැඟීමයි, කාමයේ සුබයි කියන හැඟීමයි. ඔන්න සංඥා දෙක. කාමය අනිච්චයි, කාමය දුක්ඛයි, කාමය අනත්තයි, කාමය අසුභයි. අනිච්චේ නිච්ච සංඥා යනාදී වශයෙන් දුකේ සුඛ සංඥා, අනත්තේ අත්ත සංඥා, අසුභේ සුභ සංඥා කියලා සංඥා හතරක් තියෙනවා. මෙතනින් සෝවාන් ඵලයේදී අනිච්චේ නිච්ච සංඥාව දුරු වෙලා යනවා.
අනත්තේ අත්ත සංඥාවත් දුර්වල යනවා. සංඥා දෙකක් ඉතුරු වෙනවා. මොකද්ද? දුක්ඛෙහි සුඛ සංඥා සහ අසුභෙහි සුභ සංඥා. ඒ කියන්නේ සෝවාන් වුණත් කාමය නම් දුකයි. දුක්ඛාන්ති භික්ඛවේ කාමානමේතං අදිවචන. කාමය දුකයි කියන අවබෝධයට ආවා. කාමය දුකයි, කාමයේ සැපයි කියන දෘෂ්ටිය පහ වුණාට කාමයේ සැපයි කියන සංඥාව ඉතුරු වෙනවා. සෝවාන් පුද්ගලයාට කාමයේ සැපයි කියන දෘෂ්ටිය පහ වුණා. කාමයේ සැපයි කියන සංඥාව ඉතුරු වුණා. ඒ වගේම සෝවාන් පුද්ගලයාට තව ඉතුරු වෙනවා කාමයේ සුභයි කියන දෘෂ්ටිය පහ වුණා. කාමයේ සුභයි කියන හැඟීම ඉතුරු වෙනවා සංඥාව. එහෙනම් සෝවාන් ඵලයෙන් පස්සේ අනාගාමී ඵලය දක්වා ඔහුගේ කෙලෙස් නංවන සංඥා දෙක තමයි කාමයේ සැපයි කියන සංඥාවත් කාමයේ සුභයි කියන සංඥාවත්. එහෙනම් මෙන්න මේ සැපයි කියන සංඥාවත් සුභයි කියන සංඥාවත් නසා ගන්න නම් අකණ්ඩව ඕනම දහම් පරියාවක් පරියායක් අවබෝධයෙන් වැඩුවොත් දුරු වෙනවා. එහෙනම් කාමයේ දුකයි කියන එක හැමතිස්සෙම සිහිපත් වෙන නම් කාමයේ දුක දකින්න ඕන හැමතිස්සෙම. කාමයේ ආදීනව දකින්න ඕන. කාමයේ ආදීනව වශයෙන් දකින්න ඕන. කාමයේ ආස්වාදයේ ආදීනව දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට දකින්නකොට මොකද වෙන්නේ? කාමයේ සැපයි කියන සංඥාව පහවෙලා දුර වෙලා යනවා. කාමයේ අසුභයි කියලා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට දකින්නකොට මොකද වෙන්නේ? ආස්වාදයේ අසුභයත්, කායපටික්කුල සංඥාත්, ආහාරයේ අසුභයත්, කායයේ අසුභයත්, යනාදී වශයෙන් මේ සියල්ලෙහිම අසුභය, ආස්වාදයේ අසුභය, කායයේ අසුභය, ආහාරයේ අසුභය, යනාදී වශයෙන් අසුභ අනුපස්සනා යුක්ත වාසය කරද්දී කාමයේ අසුභයි කියන හැඟීම, කාමයේ අසුභයි කියන හැඟීම හේවත් අසුභ සංඥාව බහුල වැඩිමෙන් මොකද වෙන්නේ? කාමයේ සුභයි කියන සංඥාව පහවෙල යනවා. එහෙනම් ඔබ දුරු කරගන්න ඕන කාමයේ සැපයි කියන සංඥාවයි කාමයේ සුභයි කියන සංඥාවයි. කාමයේ සැපයි කියන සංඥාව පහ කරගන්න දිගින් දිගට දිගින් දිගට අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා තුනෙන් කෝක වැඩුවත් මේ කාමයේ සුභයි සැපයි කියන සංඥාව පහ වෙනවා. මොකද ඒක හරියටම කියන්න බැරි ඉන්ද්‍රිය නානත්වයේ මත. ඔබේ බලවත් ඉන්ද්‍රිය, ශ්‍රද්ධා ඉන්ද්‍රියද, සමාධි ඉන්ද්‍රියද, ප්‍රඥා ඉන්ද්‍රියද කියන කාරණා මත අනිකුත් ඉන්ද්‍රිය උපනිශ්‍රේමත්තේ උපනිශ්‍රේය සහාසවන ප්‍රත්‍යංගෙන් එකතු වෙනවා අර ප්‍රධාන අනුපස්සනාවට. ඒ නිසා ඔබේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය ගැන හරියටම කියන්න බැරි නිසා ඔය අනුපස්සනා තුනෙන් කෝකද වඩන්න ඕනේ කියන එක අපිට කියන්න බෑ. හැබැයි ඔබට ඒක වැටහෙනවා. ඔබට තේරෙනවා මට වැඩිපුර වැඩින්නේ මේ හේතුඵල දැකීමේ අනුපස්සනා, හේවත් අනිත්‍ය අනුපස්සනා. නැත්නම් ඔබට හිතේ නැත්නම් මට හැමතිස්සෙම මේ සසර මේ කාමයේ දුකයි කියන එක අර අපහනිත සමාධිය වෙනවා. කාමයේ දුකයි කියන එකයි මට හැමතිස්සෙම වැටහෙන්නේ. එහෙම නැත්නම් ඔබට හිතෙන බල මේ සියල්ල අසාරයි කියලා මට හැමතිස්සෙම වැටහෙන්නේ. එයා නැත්නම් අනුපස්සනා. එහෙනම් ඔබට හැමතිස්සෙම පේන්නේ මේ සියල්ල හේතුඵල දහම් ක්‍රියාවලියක් කියලා නම් හැමතිස්සෙම පේන්නේ ඔබ දකින්නේ ඔබට වැඩෙන්නේ අනිත්‍ය අනුපස්සනා. හැමතිස්සෙම ඔබට මේ කාමයේ ආස්වාදයේ දුක නම් සිහි වෙන්නේ ඔබට වැඩෙන්නේ දුක්ඛානුපස්සනාව. හැමතිස්සෙම මේ සියල්ලම මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නැති අසාර පංච උපාදානස්කන්ධයක් අසාර සසරක් කියලා නම් වැටෙන්නේ සිහි වෙන්නේ ඔබට වැඩෙන අනාත්ම අනුපස්සනාව. ඔය අනුපස්සන තුනෙන් කුමන අනුපස්සනාව වැඩුණත් කාමයේ සැපයි කියන සංඥාව පහ වෙලා යනවා. ඊට අමතරව කාමයේ සුභයි කියන සංඥාව පහ කරගන්න ඔබ බහුල වඩන්න ඕන ආස්වාදයේ අසුභයක් වශයෙන් දකින්න ඕන. ආස්වාදයේ පසුපස ගියාම සුභ සිද්ධියක් නොවේ අසුභ සිද්ධියක්මයි උදා වෙන්නේ. මොනවද අසුභ සිද්ධි? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස, රාග, දේශ, මොහ කියන 11 චින්තන. දැන් කෙනෙක්ගේ ජීවිතේ විපතකටපත් වුණා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි අසුභ ප්‍රවෘත්තියක්. ජරාවටපත් වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි අසුභ ප්‍රවෘත්තියක්. ලෙඩ වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි අසුභ ප්‍රවෘත්තියක්. මරණයටපත් වෙනවා කියන එක සුභ ප්‍රවෘත්තියක් නෙවෙයි අසුභ ප්‍රවෘත්තියක්. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස සුභ නෙවෙයි අසුභ. ගින්දර කියන්නේ සුභ නෙවෙයි අසුභ. එහෙනම් මේ 11 ගින්දර මේ දුක්ඛස්කන්ධයම කියන්නේ අසුභයක්. හැබැයි අපි ඒ ටිකට රැවටිලා ඉන්නවා. ඒ ටික ඒ මුළු දුක්ඛස්කන්ධයම සුභයි කියලා සංඥා විපරීතෙන් අපි අරගෙන තින්නේ අය මේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා ගත්ත සංඥාව නිසා, මේ සුභයි කියලා ගත්ත සංඥාව නිසා. එහෙනම් ඒ අසුභ සංඥාව බහුල වඩන්න ඕනේ. කියන්නේ හැමතිස්සෙම දකින්න ඕන. අපි සාමාන්‍ය ජීවිතයේදී කියන්නේ දැන් ඔය කවුරු හරි පව්කාර මිත්‍රයෙක් ඇසුරු කරනකොට එහෙම අම්මා තාත්තා කියන පොතේ ඕකව ඇසුරු කළා නම් උඹට ඕකව ඇසුරු කළා නම් උඹට සුභ සිද්ධියක් උදා වෙන්නේ නැහැ. ඕකව ඇසුරු කරන එක නම් එච්චර ඇඟට සුභ නැහැ. උන්වහමත් කියන්නේ. එච්චර සුභ නැහැ. ඔය මිනිහා මේ ගෙදරට එන එක එච්චර සුභ නැහැ කියලා. ඔය තින් අර අසුභ වශයෙන් දකිනවා. එහෙනම් අපි දකින්නේ මේ කාමයේ ඇසුරු කිරීම සුභ නැහැ. අසුභයි. කාමයේ ඇසුරු කිරීමෙන් උදා වෙන්නේ අසුභ සිද්ධියක් විතරයි. හැබැයි අපි හිතන් ඉන්නේ සුභ සිද්ධියක් කියලා. ඒකද අපි විපරීතයි. චින්තන විපරීතයි. අපි මෝඩකම. එහෙනම් හැමතිස්සෙම දකින්න ඕන ආශ්වාදයේ අසුභේ. ඒ වගේම
එතකොට හිත තදින් ඇලිලා තියෙන තැන් දෙකක් තියෙන එකක් තමයි ආහාරය ඇලෙනවා, අනිත් එක තමයි කායික ස්පර්ශය ඇලෙනවා. රසය ඇලෙනවා, කායික ස්පර්ශය ඇලෙනවා. ඒ නිසා කාය පටිකුල සංඥාවත් ආහාර පටිකුල සංඥාවත් කියන මේ අසුභ සංඥා දෙකත් බහුල වඩන්න ඕන. එතකොට අසුභය පූර්ණ වශයෙන් වැඩිලා සියලු තැන් වලින් හිත නිදහස් වෙනවා. එහෙනම් ඔන්න ඔය කිව්ව කාමයේ සැපයි කියන සංඥාවත් කාමයේ සුභයි කියන සංඥාවත් දුරු වුණාම අන්න අනාගාමී ඵලයටපත් වෙනවා. කාමරාගයේ සිඳිලයෙන් කාමරාගයත් එක්ක පටිගේ සිඳිලා ගියාම අනාගාමී ඵලයටපත් වෙනවා. බොහොම පින් ඔබ වහන්සේට. මට මේ කාලයක් සිටිප ප්‍රශ්නයක් ඉස්කෝලේ විදර්ශනාවේදී මේක දරුණුව දැනුණා. දැන් ඇත්තටම මේක බොහොම පැහැදිලි මට දැන් වඩන්න ඕන ආකාරයට ඔබ වහන්සේ සංක්ෂිප්තව කිව්වා. මට ඉදිරියට දැන් හරියටම ඉලක්කයටම ඊතලෙ විදින්න පුළුවන්. එහෙමයි ඔබ වහන්සේට ඒ පස්සේ තේරුණ එක පුදුම වාග්යක්. මේ මට ඒකට හරිම සතුටේ. මොකද මට ඒක කියාගන්න තේරුන්නේ නැහැ. බොම්බින් ඔබ වහන්සේට තේරුවන් සරණයි. හොඳයි. සුවපත් වේවා. උතුම් නිවනම් පූර්ණ වෙත්වා. සුඛී භව සුදීඝායු. තේරුවන් සරණයි.